මහන්සේ සද්දස්ස කුල පුත්තා කෙනෙක් වුණා කියන්නේ කියලා දැනගන්න කෙසේද? පිළිතුරක් ලැබෙනවා නම් හොඳයි සුවපත්න වේවා. ඔව් සද්දස්ස කුල පුත්තාසේක් වෙනා කියන්නේ තමන් හේතු තුනක් තියෙනවා. වචනෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන්. කායේන වාචා චිත්තේන. වැරදක් කරන්න බව කරන්න එනවා නම් ඒ වරදෙන් මිදී නිදහසිය යුතුයි, නිදහසිය හැකි කියන දැනුම තියෙන්න ඕන. ඒකට කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් රාගයක් ආව නම් දැඩි ලෝභයක්, විෂම රාගයක්, ලෝභයක්, තණ්හාවක් අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා සද්දස්ස කුල පුත්තස්ස වෙන්න. සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න. ඒ වගේම තරහක් වෙන වෙලාවට මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ඒ කියන්නේ සතර කමඨාන් ආනාපාන සති සමාධිය හැටියට වඩෙනකොට තාම බුද්ධ ශක්තියට අනුගත වෙලා නැත්නම් ඒ පුද්ගලයා මේ සමුදය නිරෝධ කරන්නට අවශ්‍ය බව තේරුම් ගත්තා. හේතුඵල ධර්මයට ණය විනයට බහා ගලපා කටයුතු කරන පුද්ගලය. භාවිතබ්බංච භාවිතම්, පහතබ්බංච පහිනම් තේරුම් ගත්ත පුද්ගලය. ඒ අනුව ඒ පුද්ගලයාගේ මේ සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ අනුව සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. එතකොට මේ සමුදය නිරෝධ කිරීමේ මූලික අවස්ථාව තමයි සද්දස්ස කුල පුත්තස්ස. ඒ පුද්ගලයා සමුදය නිරෝධගාමිනී මාර්ගයේ ප්‍රතිපදාවට අනුගත වෙලා මගපල් ලබන්නේ අර බුද්ධ ශක්තියට අනුගත වුණා. ඉතින් ඒක නිසා මේ හේතුඵල ධහමට ණය විනයට යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතම්බෝ. එහෙම නැත්නම් මේ සුනාත ධාරයට චරාත ධම්මෝ, මේ තුනේ තන් සුනාත ආදුකම් මනසිකරවට වාසිසාමි. මේ මොන විදියට කිව්වත් මේ පියවර තුනක් තියෙනවා. ඒ තුන තේරුම් ගත්ත පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. ඒ පුද්ගලයා පටිච්ච සමුප්පාද ධර්මයේ යම් තර්මකට තේරුම් ගත්ත පුද්ගලයා. ඒ පුද්ගලයාගේ සද්දා ඉන්ද්‍රිය මතු වූ පුද්ගලයෙක්, එහෙම පුද්ගලයෙක් බෝධීන් වහන්සේගාවට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වුණාම ඒ පුද්ගලයා මගපල් ලබන්න සුදුසෙක් බවට පත් වෙනවා, මගපල් ලබනවා. ඒක තමයි කාරණේ.